මව් සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් ලෝකයේ තවත් තිබෙනවාද? අද තමාගේ කුසින් බිහිවුණු කිරිකැටියා කුණු කූඩයට දමන අවස්ථා තිබුණත් එදා මව්වරුන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කොතරම් කැපකිරීම් කළාද? මම ශල්‍ය ගැහැණු වට්ටුවක සේවය කරද්දී මේ අම්මා හමුවන්නේ කකුලේ ආබාධයකට රෝගාගත වී සිටියේදී. ඇයගේ දකුණු කකුලේ උකුල් ඇටේ බිඳී තිබුණා. එය බරපතල තත්ත්වයක්. ශල්‍යකර්මය කිරීමෙන් පසුව උකුල් ඇටේ සම්බන්ධ වන තැන සිට මුළු කකුලටම ප්ලාස්ටරයක් දමා තිබුණා. ඒ එම අවයවය නොසෙල්වී තැබීමට අවශ්‍ය නිසයි. මේ අම්මගේ තත්ත්වය හොඳ අතට හැරෙද්දී මම ඇයගෙන් විස්තර ඇහුවා. රෝගීන් පවසන සමහර දේවල් වලදී මට ලොකු කනගාටුවක් දැනෙනවා. ඒ වගේම ඔවුන් හා කතා කිරීමෙන් මට ලොකු සතුටක් ලැබෙනවා. මම ඒ සතුට ලැබෙන්නේ රෝගියා හිතේ යම් සැනසීමක් ලබා දීමෙන්. වියදම් නැතුව අසරණ වූ හිතක් සුවපත් කිරීමට හැකිනම් ඒ කොතරම් භාග්‍යයක්ද? කොහොමද අම්මේ උකුල් ඇටේ බිඳුනේ? අම්මා ලොකු පිම්මක් පැන්න නේද? මම ඇයට විහිළුවකුත් කළා. මේකයි සිද්ධ වුණේ මිසි. මම ලොකු අලකට වැටුණා. අපි බොහොම දුප්පත් උදවිය. නැතිබරකම ඉහට උඩින් ගිහින් තිබුණත් මම මගේ දරුවට ඉගෙනීමට අත දුන්නා. මගේ දුව ඉගෙනීමට දක්ෂයි. එයා නැතිබරකම් මැදින් ඉගෙනීමට වාසනාවන්ත වුණා. මගේ කෙළි අකුරු ශාස්ත්‍රයට වගේම උඩරට නැටුම් වලටත් දක්ෂයි. මේ වන විට දුව හිටි සරසව පිසුම් පෙළේ. ඉස්කෝලේ විවිධ ප්‍රසංගවලදී මගේ කෙළිගේ උඩරට නැටුම් අනිවාර්ය අංගයක් වුණා. හැබැයි මේ නැටුම් ඇඳුම් වලට වියදම් කරන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ මිසි. ඉස්කෝලේ නැටුම් සර්ටත් ඉන්නවා මගේ වයස වගේම දුවෙක්. ඒ දරුවා ටවුමේ ලොකු විද්‍යාලයක නැටුම් ඉගෙන ගන්නවා. ඒ දරුවාගේ නැටුම් ඇඳුම් තමයි නැටුම් සර් මගේ දුවට ගෙනත් දෙන්නේ. ඒ උත්තමයා මෙහෙම පරිත්‍යාගයක් කරන්නේ අපේ නැතිබර ගණන් ගැන හොඳින්ම දන්න නිසයි. ඒ වගේම මගේ දුව නැටුමට දක්ෂ නිසා. අපිට ඒ කරන උදව් වලට එතුමා දිව්‍යලෝක සැප සම්පත් ලබන්න ඕනේ. විවිධ ප්‍රසංගයේ දවසට දුව ගෙදරින් යන්නේ මෙහෙම කියලා. අම්මා එන්නම ඕනේ නැහැ මගේ නැටුම් බලන්නට. ඒත් මිසි මේ වැරහැලි ඇඳගෙන මම යන්නේ කොහොමද? ඒක මගේ දරුවට අවමානයක්නේ. දුප්පත් උනත් මගේ දරුවට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒත් හැම විවිධ ප්‍රසංගයක්ම මම බැලුවා. මම යන්නේ කොහොමද කියලා දන්නවනම් මිසි පුදුම වේවි. මම යන්නේ අන්තිම මොහොතේ. ඒ අන්තිම මොහොතේ සෙනග සූ ගාලා. ඉස්කෝලේ කොට තාප්පෙන් උඩත් සෙනග. දැන් තිරේ ඇරෙන්න ළඟයි. මේ මොහොතේ කාගේත් අවධානයට වේදිකාව දෙසට. ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනා ඇඟිල්ලෙන් ඇන්නවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඔන්න මමත් පස් පහ බැලුම් බලලා කොට තාප්පේ අයිනට යනවා. මම ඉන්න බව කවුරුත්ම දන්නේ නැහැ. මම ඉන්නේ ඉස්සරහේ හිටගෙන. මම හොඳට නැටුම් බලනවා. නැටුම් ගැවුම් ඉවර වුණ ගමන්ම මම සීරු මාරුවට ආපසු යනවා. එනවනුමේ මම දුවනවා. වෙනද නම් ඉතින් දුව ගෙදර ඇවිත් අම්මා ආවේ නෑ නේද කියලා දුව හරියට කනගාටු වෙනවා. මිසි මෙදාපාර මගේ නම් ඒ රාෂ්ටකයක් මාරුණාද කොහෙද? ගල්ගොඩක් උඩින් දුවද්දි චීත පැටලලා වලක වැටුණා. මට නැගිටින්න බැරි වුණා. සිහිය විකල් වුණා. හොරේ එලි වුණා. සිහිය එනකොට මට ලොකු ඔපරේෂන් එකකුත් කරලා. බලන්න මේ අම්මගේ දරු සෙනහසක මහිම. මේ වගේම අම්මාවරුන්ට අපේ හදවතේ ගැමුණුම තැනින්ම උපහාර දැක්විය යුතුයි නේද? මේ කතාව කියලා තිබුණේ සිරිමා ජෝතිපාල මාණ්ඩලික හෙදි නිලධාරිණී විශ්‍රාමික. අපි ඇයටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.